RTV Daily News. අයිබෝවන් ගෙවුණු පැය කීපයේ ඔස්ට්‍රේලියාව සිදු වූ වැදගත් උණුසුම් තොරතුරු සමගින් හොස්ලක්කා TV දවසේ පුවත් ප්‍රකාශය ඔස්ට්‍රේලියා ටුඩේ දැන් ප්‍රථමයෙන් පුවත් සිරස්තල වාහන නඩත්තු වේදම උද්ධමනයෙන් තුන් ගුණයක් ඉහළට නව නිවාස ව්‍යාපෘතියකට අගමැතිකෙන් ඩොලර් බිලියන 4ක් කාලය නාස්ති කරන පුද්ගලයන් අඩුවෙන්ම සිටින රටවල් අතර ශ්‍රී ලංකාවට ඉහළ තැනක් තරුණයන් අතර ප්‍රචණ්ඩත්වයේ පතුරවන සංගීත සම්ප්‍රදායක් ගැන තොරතුරු නියමුවන් දෙදෙනාට නින්දයාවෙන් මගින් 153කගේ ජීවිත 99න් බේරේ. Travel Shine ලෝකයේ ඕනෑම රටකට ඕස්ට්‍රේලියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් අඩුම මිලට එයා ටිකට්ස් ගන්න. අමතන්න 0387 87 5400. No more tax issues if you have the accounting wizard with you. Wizard Accounting, Unit 7, Number 49, Douglas Street, Noble Park. Grocery wala donaro. Onaro Foods, Obat Aduma Pavinenda, Australia-based Sri Lankic Super Villain Cell Jali, Promukya, Onaro Foods. ඔස්ට්‍රේලියාවේ වර්තමාන වාහන නඩත්තු වේදම් උද්ධමනයෙන් තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ වත්මන් උද්ධමන අගය 104.1% ලෙස සටහන්ව ඇති අතර වාහන නඩත්තු සඳහා වන වියදම 113%කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. නගරාශ්‍රිත වාහන භාවිතා කරන්නන්ට එමගේ 112.4% ලෙස සටහන් වී ඇති අතර අමතර ප්‍රාදේශීය ප්‍රදේශවල එමගේ සටහන් වැත්තේ 113.7% ලෙසයි. මෙලෙස වාහන නඩත්තුව සඳහා යන වියදම ඉහළ යාම කෙරෙහි බලපෑ ඇති සාධක අතර වාහන මිල ඉහළ යාම, වාහන ණය සඳහා ගෙවිය යුතු පොලී අනුපාත ඉහළ යාම, රක්ෂණ ආවරණ ලබා ගැනීමේදී රක්ෂණ වාරික මිල ඉහළ යාම වැනි කරුණු බලපා තිබෙනවා. 2022 වසරේ දෙසැම්බර් මාසයේ වන විට ගමනාගමනය සඳහා වියදම් කළ ප්‍රමාණය නිවසේ බුළු ආදායමෙන් 15.6%ක් තිබුණද එම අගය මේ වන විට 17%ක් දක්වා වැඩි වී ඇති බව සඳහන්. ඕස්ට්‍රේලියාවේ අඩුම ගමනාගමන වියදම් පෙන්නුම් කරන ප්‍රධාන නගර ලෙස හෝබාට් නම් කර තිබෙනවා. මෙහි බ්‍රිස්බේන් නගරවැසියන් තම ආදායමෙන් 18.7% ප්‍රමාණය සඳහා වැය කරන අතර මෙල්බර්න් වැසියන් තම ආදායමෙන් 17.9%ක් වාහන නඩත්තු ඇතුළු වියදම් වෙනුවෙන් වැය කරනු ලබනවා. එසේම ඩාබින් වැසියන්ගේ ප්‍රවාහන වියදම් 17.4%ක් වන අතර අධිකතම ප්‍රවාහන සේවාව සහිත නගරය ලෙස නම් කර ඇත්තේ සිඩ්නි නගරයයි. උතුරු ඕස්ට්‍රේලියාවේ නව නිවාස ව්‍යාපෘතියක් සඳහා වසර 10ක් වෙනුවෙන් වන ඩොලර් බිලියන 4ක ගිවිසුමක් අගමැති ඇන්තනි ඇල්බනීසි විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඉදිරි දශකය තුළ උතුරු ප්‍රදේශයේ ආදිවාසී ජනතාව වෙනුවෙන් නිවාස ගොඩනැගීමේ අරමුණින් අගමැතිවරයා මෙම නිවාස ව්‍යාපෘතිය ප්‍රකාශයට පත් කර තිබෙන බව සඳහන්. පෙඩ්‍රෝල් රජ ප්‍රාදේශීය ආණ්ඩු ඉඩම් කවුන්සිල සහ උතුරු ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ඉඩම් කවුන්සිලය අතරයි ගිවිසුමක් සංකිරෙන්නේ. මෙම අරමුදල මගින් උතුරු ප්‍රදේශයේ සෑම වසරකම නව නිවාස 270ක් හෝ ගිවිසුමේ ආයු කාලය වන වසර 10 තුළ නිවාස 2700ක් සඳහා ඉදිකිරීමට අපේක්ෂිතයි. 2018 සිට පෙඩ්‍රෝල් සහ ප්‍රාන්ත ආණ්ඩු අතර ඇති කරගනු ලැබූ ගිවිසුමකින් උතුරු ප්‍රදේශයේ ප්‍රජාවන් 73ක් සඳහා නිවාස 650කට ආසන්න ප්‍රමාණයක් ඉදිකර තිබෙනවා. අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි පැවසුවේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වටා ඇති පරතරය තුරන් කිරීමේ මෙන්ම අනිකුත් කටයුතු සඳහා නිවාසිතා වැදගත් බවයි. ඩොලර් බිලියන 4ක ගනුදෙනු හරහා කුමන ආකාරයේ නිවසක් ඉදිකරන්නේද යන්න මෙතෙක් පැහැදිලි කර නැහැ. මෙම ප්‍රදේශයේ පවතින දැඩි කාලගුණික තත්ත්වයේ ඔරොත්තු දෙන ආකාරයේ නිවාස ඉදිකරන මෙති බවට මීට පෙර චෝදනා එල්ල වී තිබුණා. වනගත ප්‍රදේශ ආශ්‍රිත හටගන්නා ඇතම් හතු වර්ග ආහාරයට ගැනීමෙන් ජීවිතයේ උදා හිමි විය හැකි බව ආහාර සුරක්ෂිතතා තොරතුරු කවුන්සිලය ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවා තිබෙනවා. ඇතැම් පිරිස් ඩෙත් කැප් වැනි හතු වර්ග ආහාරයට ගැනීමේ අවධානක් මතුවීම හේතුවෙනුයි එහි ඇති අන්තරායන් පිළිබඳව මෙලෙස අනතුරු අඟවා ඇත්තේ. කැලෑපත ප්‍රදේශවල හටගන්නා හතු වර්ග ආහාරයට ගැනීම ජනප්‍රිය ක්‍රියාකාරකමක් බවට පත්වමින් පවතින අතර සමාජ මාධ්‍ය ඔස්සේද ඇතැම් කණ්ඩායම් එවැනි කටයුතු දිරිමත් කරමින් සිටිනවා. එහෙත් ආහාර සුරක්ෂිතතා තොරතුරු කවුන්සිලයේ සභාපති කැති මෝයර්ස් පැවසුවේ එය ජීවිතයට තර්ජනයක් විය හැකි විනෝදාංශයක් බවයි. සමාජ මාධ්‍ය කණ්ඩායම් සමග 40,000කට අධික සමාජිකයන් පිරිසක් හතු ආහාර සෙවීම පිළිබඳ සිදු කරනු ලබන ප්‍රවර්ධන ක්‍රියාකාරකම් පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වෙමින් සිටින බවයි ඇය සඳහන් කළේ. ඇතැම් යෙදවුම් මෙන්ම Google ඔස්සේ සෙවීම හතු නිවැරදිව හඳුනා ගැනීමට විශ්වාසදායක ක්‍රමයක් නොවන බව කැති මෝය අවධාරණය කළා. බිම්මල් ආහාරයට ගැනීම ආශ්‍රිතව සිදුවන මරණවලින් 90%ක් පමණ ඩෙත් කැප් බිම්මල් වලින් ආහාරයට ගැනීම හේතුවෙන් සිදු වූ ඇති බවට හෙළි වී තිබෙනවා.
එවැනි ඇතැම් විෂ සහිත හතු වර්ග ආහාරයට ගැනීමෙන් පසු වමනය, පාචනය සහ උදරවේදනා වැනි රෝග ලක්ෂණ ඇතිවන අතර සාමාන්‍යයෙන් ආහාර ගැනීමෙන් පැය 10ත් 16ත් අතර කාලය තුළ එම ලක්ෂණ මතුවිය හැකි බව සඳහන්. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගනුවර පොදු ප්‍රහාණ සේවා තුළ වාර්තාවන ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. රාජගත විමර්ශන වාර්තාවකින් හෙළි වී ඇත්තේ සෑම දිනකවම අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස පහර කෑම්වලට ලක්වන බවයි. මේ අතර අවම වශයෙන් එක්මගේකු හෝ සෑම දිනකම දුම්රියක් තුළදී පහර කෑම්වලට ගොදුරුවන බව සඳහන්. මෙල්බර්න් හි ට්‍රෑම් රථාසල හෝ ට්‍රෑම් රථ තුළ අවම වශයෙන් එක් පුද්ගලයෙක් දෛනිකව ප්‍රචණ්ඩ ක්‍රියාවලට ලක්වන බවයි වාර්තා වන්නේ. ප්‍රවාහන දෙපාර්තමේන්තු දත්තවලට අනුව පසුගිය වසරේ ජනවාරි සිට සැක්තැම්බර් දක්වා මෙල්බර්න්හි දුම්රිය තුළ හෝ දුම්රිය ස්ථානවල පුද්ගලයන් 719 දෙනෙකු මෙලෙස ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ගොදුරු වී තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන අමාත්‍ය ග්‍රේබ්‍රියල් විලියම් සඳහන් කළේ මෙලෙස පොදු ප්‍රවාහනය තුළ ප්‍රචණ්ඩත්වය වැඩිවීම පැහැදිලි හේතුවක් නොමැති අතර මේ පිළිබඳ නිරීක්ෂණය සඳහා CCTV කැමරා පද්ධතියක් නිසි පරිදි ස්ථානගත කිරීමට පියවර ගන්නා බවයි. 2020 වසරේ සිට පොදු ප්‍රහාණ ආශ්‍රිතව ප්‍රචණ්ඩ ක්‍රියාවර්ධනයක් පෙන්නුම් කර ඇති අතර ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ගොදුරු වූවන් රජයෙන් ඉල්ලා ඇත්තේ මේ සඳහා සාධාරණ විසඳුමක් ලබා දීමට මැදිහත් වන ලෙසයි. ඕස්ට්‍රේලියානු තරුණ ප්‍රජාව අතර ප්‍රචණ්ඩත්වය වර්ධනය කරන සංගීත සම්ප්‍රදායක් පිළිබඳ ක්වෙස්චන් පොලිසිය අනතුරු වැංගවීමක් කර තිබෙනවා. අන්තර්ජාලය හරහා මෙම සංගීත වැඩසටහන් ප්‍රවර්ධනය වන අතර දෙමාපියන් තම දරුවන් පිළිබඳ සැලකිල්ලෙන් පසුවන ලෙසටයි දැනුම් දී ඇත්තේ. හිප්හොප් සංගීත සම්දර්ශන මුවාවෙන් මෙම වැඩසටහන තරුණ ඕස්ට්‍රේලියානුව ඉලක්ක කර ගනිමින් ප්‍රවර්ධනය වන බවටද තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ෆ්‍රිල් රැප් ලෙස නම් කර ඇති සංගීත සම්ප්‍රදායන්ට ඇබ්බැහිවුවන්ගේ වැඩිවීමක්ද පෙන්නුම් කරන බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ. තරුණයන් 5 දෙනෙකු විසින් මිත්තණියක් ඝාතනය කිරීමේ සිදුවීමත් සමග මෙම අනතුරු වැංගවීම නිකුත් කර ඇති අතර සිදු කළ විමර්ශනවලදී අදාළ සැක්කාර තරුණයන් ට්‍රිල් රැප් කරලියට සම්බන්ධ බව හඳුනාගෙන තිබෙනවා. හිප්හොප් සංගීතයේ අනුප්‍රභේදයක් ලෙස සමාජය පුරා ව්‍යාප්ත වීමෙන් පවතින මේ නිර්මාණ සඳහා ආක්‍රමණශීලී පද රචනා මෙන්ම ද්වේෂ සහගත තේමා යොදාගෙන ඇති බවද සඳහන්. මේ හේතුවෙන් තරුණ ප්‍රජාව අන්තර්ජාලය ඔස්සේ ගැවසමින් සිදු කරන දේ පිළිබඳ දෙමාපිය අවධානය අත්‍යවශ්‍ය වන අතර ළමුන් යොමු ඇති සංගීත සම්ප්‍රදාය සම්බන්ධයෙන්ද අවධානයෙන් පසුවන්නේ පොලිසිය දැනුම් දී තිබෙනවා. එමගින් සමාජය තුළ සිදුවිය හැකි තරුණ සාපරාදී ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කර ගැනීමේ හැකියාව පවතින බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ. ශ්‍රී ලංකාවේ කාලය නාස්ති කරන පුද්ගලයන් අඩුම පිරිසක් ජීවත් වන රටවල් අතර ඉහළ ස්ථානයක් හිමි කරගෙන තිබෙනවා. 2023 වසරේදී ලෝ මිනිස් ප්‍රජාවගේ මානසික තත්ත්වය පිළිබඳ සේපියන් ලැබ්ස් විතින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුවයි මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ. කාලය නාස්ති කරන පුද්ගලයන් සිටින රටවල් නොහොත් මිසරබල් නේෂන් ලෙස මෙම වාර්තාව දක්වා ඇති අතර ශ්‍රී ලංකාව මානසික සෞඛ්‍ය අගය කිරීම අනුව ලොව දෙවැනි ස්ථානයට පත්ව ඇති බව සඳහන්. ඒ ලකුණු 89ක් වැනි හිලගයක්ද ලබා ගනිමින් වීම විශේෂත්වයක්. එම ශ්‍රේණිගත කිරීම අනුව ඩොමිනිකන් රජය පළමු ස්ථානයට පත්ව ඇති අතර ටැන්සානියාව, පැනමාව සහ මැලේසියාව පළමු ස්ථාන පහ ඇතුළට නම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 14%ක් පමණ පීඩාවට හෝ අර්ගලවලට ගොදුරුවන බව වාර්තා වන අතර එය ගෝලීය වශයෙන් අඩු අගයක් බව එම වාර්තාව පෙන්වා දෙනවා. වාර්තාවට අනුව මේ 135ක් දක්වා මානසික සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දෙන බ්‍රසීලය, දකුණු අප්‍රිකාව සහ එක්සත් රාජධානී වැනි රටවලට වඩා හාත්පසින්ම වෙනස් බව සඳහන්. මෙම අධ්‍යයනය සඳහා 2023 වසරේදී කලාප 9ක් පුරා විහිදුණු රටවල් 71ක් සහ භාෂා 13කින් ප්‍රතිචාර දැක්වුවන් 105කට අධික සංඛ්‍යාවක් යොදාගෙන තිබෙනවා. විශේෂයෙන් වයස අවුරුදු 35ට අඩු ලෝ පුරා වසන තරුණ ප්‍රජාව කොවිඩ් වසංගත කාල සීමාව තුළ දැඩි මානසික අවපීඩනයකට පත්ව ඇති අතර 2020 වසරේ සිට එමාගේ සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බවද සඳහන්. මින් පෙර කාලය නාස්ති කරන පුද්ගලයන් අඩුවෙන් සිටින රටවල් අතර ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය වැනි රටවල් ඉහළ ස්ථානයක සිටියද නවතම වාර්තා අනුව මෙවලෙම රටවල් පහළ ස්ථානයකට පැමිණීම කාගේත් අවධානයට යොමුව තිබෙනවා. 96 වන ඔස්කා සම්මාන උළෙලේදී සිදු වූ වෙනස්ම සිදුවීමක් පිළිබඳ මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය තුළ වැඩි අවධානයක් යොමු වූ තිබෙනවා. ඒ වසරේ හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වූ සම්මානය ප්‍රකාශයට පත් කිරීම සඳහා ඇමරිකානු මල්ලපුර ක්‍රීඩකෙක් මෙන්ම නළුවෙක් සහ හිටපු රැප් ගායකෙක් වන චෝන් සීනා වේදිකාවට පැමිණි ආකාරය හේතුවෙන්. හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වන සම්මානය පිරිනැමීමට චෝන් සීනා වේදිකාවට පැමිණ ඇත්තේ සම්පූර්ණයෙන් නිර්වත් වූ අතර
එය පැමිණ සිටි සියලු දෙනාගේ මවිතයට පමණක් නොව හාස්‍යයටද හේතුවක් වී තිබුණා. ජෝන් සීනාගේ ඉදිරිපත් කිරීම හම්බේ මෙම වසරේ ඇඳුම් නිර්මාණය සඳහා වූ සම්මානය කිසිවෙකුටවත් පහසුවෙන් අමතක නොවනු ඇති. හොලිවුඩ් සිනමාවේ මවුල මංගල්‍ය ලෙස සැලකෙන 96 වන ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වුණේ ඇන්ජලිස් නෝල ඩොල්බි රංග ශාලාවේදී. ජෝන් සීනා සම්පූර්ණයෙන්ම නිර්වත්ව වේදිකාවේ පෙනී සිටියේ හොඳම ඇඳුම් නිර්මාණ සඳහා වූ ජයග්‍රාහකයාගේ නම සහිත කවරේ මගින් සිය යටිකය නිර්වත වසා ගනිමින් පිරිමි ශරීරයේ විහිළුවක් විය යුතු නැතැයි එහිදී ඔහු ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුව වැඩසටහන ඉදිරිපත් කළ විකට නළු ජේම් කැබල්ගේ සහය ඇතිව ජෝන් සීනාව රෙද්දකින් ආවරණය කර පුව තිංස් චිත්‍රපටය වෙනුවෙන් හෙලි වැඩන්ට හොඳම ඇඳුම් නිර්මාණය වෙනුවෙන් ඔස්කා සම්මානය පාත්‍ර වන බව ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඉන්දුනීසියාවේ බතික්කයා ගුවන් සමාගමට අයත් යානයක නියමුවන් දෛනික ගුවන් ගමන් අතරමැද නින්දට යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ජනවාරි 25 වනදා සුලෝවසේ සිට ජකාර්තා අගනුවර දක්වා පියාසර කරමින් සිටියදී නියුම්වන් දෙදෙනාම විනාඩි 28ක් නින්දට වැටී ඇති බවටයි හෙළිව ඇත්තේ. මේ වන විට ඔවුන් දෙදෙනාගේම සේවය තාවකාලිකවත් හිටුවා තිබෙනවා. ඔවුන්ගෙන් එක් අයෙක් තම අලුත් උපන් නියුන් දරුවන් රැකබලා ගැනීමට බිරිඳට උදව් කිරීමෙන් වෙහෙසටපත් වූ සිටීම හේතුවෙන් මෙලෙස නින්දට වැටී ඇතැයි සඳහන්. එයා බස් A320 වර්ගයේ යානයේ නියුම්වන්ගේ නින්ද හේතුවෙන් සුළු කාලයක් නියමිත ගමන් මාර්ගයෙන් නිවතට ගියද මගින් සහකාර්ය මණ්ඩලයේ 153 දෙනා සමග නිරුපද්‍රිතව ගොඩබසා තිබෙනවා. පියාසර කිරීමට පෙර සිදු කළ වෛද්‍ය පරීක්ෂණ මගින් නියුම්වන් දෙදෙනා පියාසර කිරීමට සුදුසුත්වයේ සිටි බවද සඳහන් වනවා. එම්බුතත් සමගින් අද නියමිත දවසේ පුවත් එක තුනිමාවට පත්වෙනවා. හෙට දිනේදීත් ඕස්ට්‍රේලියාවට සුපුවත් රැගෙන රාත්‍රී 8ට අපි මුණ ගැසෙමු. මේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකේ කොබඩ දිනපතාම ප්‍රවෘත්ති ගෙන එන එකම පුවත් ප්‍රකාශය. ඔස්ලංකා ටීවී ඕස්ට්‍රේලියා ටුඩේ. ඔබට සුබ රාත්‍රියක්. Travel Shine ලෝකයේ ඕනෑම රටකට ඕස්ට්‍රේලියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් අඩුම මිලට එයා ටිකට්ස් ගන්න. අමතන්න 0387 87 5400. No more tax issues if you have the accounting wizard with you. Wizard Accounting, Unit 7, Number 49, Douglas Street, Noble Park. Rosary Valata Donaro, Amathanakam Onaro. Onaro Foods, Obat Adhuma Pavidenda. Australia Way Sri Lankika Superivillan Cell Jali Pramukhya. Onaro Foods. Lanka TV Daily News.